උණුසුම් පුවත් ලද සෙන්ගෙන නෝප් ගෙවිනිස් චැනලයට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මෙන්න දැල්ලබනු තවත් උණුසුම් පුවතක්. උසස් පෙළ උතුරු පත්‍ර රැකීම් සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ධනාත්මක ප්‍රතිචාරයක් දක්වනු ඇතැයි අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. එය අදාළ තත්ත්වය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් උසස් පෙළ විභාගයේ ආරම්භ වීමට පෙර උතුරු පත්‍ර රැකීමේ අයදුම්පත් කැඳවීමේදී ඒ සඳහා ඉල්ලුම් කර තිබුණේ මුළු අවශ්‍යතාවය වන 19,000 පරීක්ෂකයන් සංඛ්‍යාවෙන් 12,000 පමණක් බවයි අමාත්‍යංශය පවසන්නේ. තත්ත්වය තේරුම් ගත් අමාත්‍යංශ ගුරු වෘත්තිය සමිති සමග සාකච්ඡා පවත්වා උත්තර පත්‍ර ලකුණු කිරීමට දෙනු ලබන ගස්තුවට අමතරව දිනකට ගෙවනු ලැබූ රුපියල් 500ක සංහෘත දීමනාව රුපියල් 2000ක් තවකා වැඩි කිරීමට පීවරගත් බවද අදාළ නිවේදනයේ සඳහන්. කිලෝමීටර 81ට වැඩි දුරක සිට උත්තර පත්‍ර රැගීමට පැමිණෙන ගුරුවරුන් සඳහා එම සංහෘත දීමනාව රුපියල් 2900 දක්වා වැඩි කර දීමටත් අදාළ සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති අතර ඒ සඳහා මහ භාණ්ඩාගාරයෙන් අතිරේක ප්‍රතිපෝදනද ලබාගත් බවද අමාත්‍යංශය කියා සිටියා. මීටමතරව විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සමග මාතෘ 9 ප්‍රථම සාකච්ඡාව අක්‍රමත්‍ය කාර්යාලයේදී පැවැත්වූ අතර ඒ සඳහා භාණ්ඩාගාර නිලධාරිනිතුළු අදාළ සියලු පාර්ශ්ව සහභාගී වූ බවයි ඔවුන් පවසන්නේ. ඒ අනුව සියලු රජයේ සේවකයන් සඳහා පොදුවේ පනවර ලද බදු මුදල සම්බන්ධයෙන් හැරුණු කොට අනෙකුත් ඉල්ලීම් ලෙස ඉදිරිපත් කළ කරුණු පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශය මුදල අමාත්‍යංශයද එකඟතාව ඇතිව විකල්ප විසඳු ලබා දී ඇති අතර ඒ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයද දැනුවත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළා. මෙවැනි උණුසුම් පුවත් ලද සෙනින් දැනගැනීමට ඔබගේ YouTube channel subscribe කර bell icon ක්‍රියාත්මක කරන්න.